ඔබ නිදාගන්නා ඉරියව්ව අනුව ඔබේ ගතිගුණ ගැන කියන්නයි අපේ මේ සූදානම. එහෙනම් බලන්නකෝ ඔයා දැන් නිදාගන්න ඉරියව්ව මෙතනින් මොකක්ද කියලා. ඊට කලින් අපේ channel එක තාමත් subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඒ වගේම තමයි ඊට එහා පැත්තේ තියෙන bell icon එක click කරොත් ඔයා ගාවටම අලුත් වීඩියෝ එකක් ආපු ගමන් ඉක්මනටම notification එකක් එනවා. හරි, අපි වීඩියෝ එකට යමු. ඔයා වැඩිපුරම නිදාගන්නේ එක පැත්තට හැරිලා ධනිස් දෙක ළඟින් කකුල් දෙක මෙන්න මෙහෙම නවාගෙන නම් ඔයා ඊටමත් සංසුන්. ඒ වගේ ඊටමත් විශ්වාසදායක පුද්ගලෙක් විදියටයි සැලකන්නේ. ඒ වගේම ඔයාව ලේසියෙන් තරහ ගස්සන්න පුළුවන් જાතියේ කෙනෙක් නෙමෙයි. ඕනම දුෂ්කර අවස්ථාවක පවා ඔයාට පුළුවන් ඕන දෙයකට සිනාවෙන් සහ සංසුන්ව මුණ දෙන්න. ඒ වගේම තමයි Tamanගේ අනාගතය මොනවා වේද කියලා සත පහකටවත් බය මිනිසෙක් නම් නෙමෙයි. අපේ සමහරු ඉන්නවානේ මේ විදියට වකුටු වෙලා නිදින අය. මේ විදිය පුද්ගලයෝ ගොඩක් වෙලාවට Tamanට එන ප්‍රශ්න මග ඇරලා එහෙමත් නැත්නම් ප්‍රශ්න වලින් පැනලා යන අය විදියටයි සැලකෙන්නේ. තමන්ගේ ආරක්ෂාව ගැන තමන්ගේ ආත්ම ගරුත්වය ගැන වැඩිපුරම හිතන මිනිස්සු. හැම වෙලාවකම වැඩ කරන්නේ ඒ දේවල් වලට සුළු හෝ හානියක් සිද්ධ වේවි කියලා හිතන ගමන්. ඔයා වැඩිපුරම අතපය දික් කරගෙන මොනින් අතට නිදා ගන්න කෙනෙක්ද? එහෙනම් ඔයත් නායකත්ව ගතිගුණ තියෙන නොපසුබස්නා උත්සාහයක් තියෙන කෙනෙක්. හැම වෙලාවකම හැම දෙයක්ම කල්තියා සැලසුම් කරලා කරන එක ඔයා උපතින්ම අරගෙන ආපු ගුණයක්. ඔයාගේ තියෙන වගකීම් සහගත බව සහ උත්සාහය අනිවාර්යෙන්ම සාර්ථකත්වයේ කරා රැගෙන යනවා. ඔයා වැඩි වෙලාවක් නිදාගන්නේ මෙන්න මේ විදියට උඩු බෙලි අතට අතපය දිගෑරලා. එහෙනම් ඔයත් ඔයාගේ ජීවිතයට ගොඩක් ආදරය කරන ධනාත්මක චින්තකයෙක්. එහෙමත් නැත්නම් හැම වෙලාවකම ධනාත්මක විදියට හිතන කෙනෙක්. ගොඩක් වෙලාවට සත්‍යම කතා කරන, සමහර වෙලාවට මුරණ්ඩු වැඩ කරන්නෙක් විදියටත් සලකන්න පුළුවන්. ඒ වගේම ශක්තිමත් පෞෂයක් නිසා හැම වෙලාවෙම සතුටින් ඉන්න කෙනෙක්. සමහරු ඉන්නවා මෙන්න මේ විදියට සීරුවෙන් නිදා ගන්න අය. එහෙම අය හඳුන්වන්නේ ඕනම දෙයකට හැඩ ගැහෙන්න පුළුවන් පුද්ගලයෝ විදියට. ජීවිතේ Tamanට උදා වෙන ඕනම අවස්ථාවක සාර්ථක විදියට මෝන දෙන්න ඒ තැනේ හැටියට ඇනේ ගහන දක්ෂ පුද්ගලයෝ දන්නවා. අනිවාර්යෙන්ම පුද්ගලික නිශ්චිත අරමුණක් තියාගෙන මහන්සි වෙලා තියෙන අරමුණු සාක්ෂාත් කරගන්නට උත්සාහ කරනවා. ඉතින් ඔයත් පුරුදු වෙලා ඉන්නේ කොකෙක් වගේ මෙන්න මේ විදියට එක කකුලක් උස්සගෙන නිදා ගන්නද? එහෙනම් ඔයත් අමුතු જાතිය පෞරුෂත්වයක් තියෙන චරිතයක්. ඔයා කරන කියන දේවල් ගැන කිසිම කෙනෙකුට අඩුම තරමේ ඔයාටවත් කලින් දැනගන්න විදිහක් නැති හින්දා ඔයාගේ සිතුවිලි ඊටමත් වේගයෙන් වෙනස් වෙන සුළු. අන්න ඒ ගුණාංගය වගේම වටේ ඉන්න පිරිසගේ අප්‍රසාදය තව තවත් ඔයා කෙරෙහි යොමු වෙන්න හේතුවක් වෙනවා. ඉතින් ඔයත් වැඩිපුරම නිදාගන්නේ කොහොමද කියලා දන්නේ නැත්නම් ඔයාගේ පවුලේ කෙනෙකුගෙන් අහලා බලන්න. මේ වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන් ලයික් කරන්නත් අමතක කරන්න එපා. මේ වගේ තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. අදට ගිහින් එන්න අනිවාර්යෙන්ම channel එක subscribe කරලා bell icon එක click කරන්න. ඔබට සුබ දවසක්.